ඉතින් දෙවෙනි ඉනිමේ අනුහත් සහ ලිහිණිගේ යාළුකම ගැන දෙවෙනි ඉනිම බලන ඔයාලට මම අමුතුවෙන් කිය යුතු නැහැ මොකද අනුහත් සහ ලිහිණිගේ තියෙන්නේ ඒ තරම්ම ලොකු බැඳීමක් ඉතින් අන්න ඒක නිසා තමා ලිහිණි අනුහත් සමග විවාහ ජීවිතයකට උනත් යන්න සූදානම් ඉතින් මම අද ඔයාලට කියන්නේ කතාවේ තව නොබෝ දිනක් යන්න කලින් අනුහස් කේ ලිහිණිගේ යාළුකමට කුමක් සිදුවේද යන්න කුමක් සිදුවේද යන්න අනුමානයක් ඔබට ගෙන එන්න අනුහස් ආක්සාගේ සම්බන්ධය විවාහයක් දක්වා යන්න යන මේ වෙලාවේ ආක්ෂාට ඕන වෙලා තියෙන්නේ අනුහස්ගේ ආදරේ එක අංශු මාත්‍රයක්වත් තවත් කෙනෙකුට නොදෙන තැනට වැඩ සිද්ධ කරන්න ඉතින් ඔන්න ඔය නිසා ආක්ෂා අනුහස්ට මෙන්න මෙහෙම කියනවා ලිහිණිට ඔයාලගේ ගෙදර එන්න එපා කියන්න ඒ වගේම ඔයත් එයා සමග තියෙන ආශ්‍රය නවත්වන්න ඉතින් අනුහස් ආක්ෂාට කැමති වුණේ ආක්ෂාගේ සල්ලි නිසාද එහෙමත් නැත්නම් ආක්ෂා සමල්කාගේ නංගි නිසාද කියලා මට නම් පෙහෙලිකාවක් මොනවා වුණත් අනුහස්ට ලිහිණි වගේ අවංක හිත හොඳ යාළුවෙක් නම් තවත් නැහැ අනුහස් ආක්ෂාගේ තීන්දුව ඉස්මුදුනෙන් පිළිනොගත්තත් ආක්ෂාට ඇති කෑදරකම නිසා ආක්ෂාගේ තීරණයට එකඟ වෙනවා ඉතින් අපි බලමු ඉදිරියේදී තව අනුහස්ට මොන මොන දේවල් නැති කරයිද කියලා ආක්ෂා සමහර විට උදේනි අම්මත් ඒ ලිස්ට් එකටම ඇතුළු වෙන්න පුළුවන් එහෙනම් ඔන්න එහෙමනම් තවත් කොටසකින් නැවත මුණ ගැසෙමු සිහින ටීවී සමග සම්බන්ධ වුණු ඔයාලා හැමෝටම සුබ දවසක්